හොල්මන් මන්දිරයක් තුළ ගුටකිලියක් වූ පෝතක් නවගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සිය අනියම් පෙම්වතා සමග නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනි පෙට්ටියේ වැතර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහර දීමට තැත් කිරීම නිසාවෙන් ඇති වූ ගැටුමකදී අත්අඩංගුවට ගත් 12 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමතම උදාහරණ ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබුණා. මෙලෙස ඇතමතම උදාහරණ ලද්දේ නවගමුව රණවල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19-24 අතර තරුණයින් 12 දෙනෙකි. නවගමුව රණාල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් පොසල් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර තිබූ අතර ඒ නැරඹීම සඳහා 21 හැවිරිදි කාන්තාවක් ඇගේ පෙම්වතා සහ තවත් තරුණයන් පිරිසක් සමග පසුගිය 23 වෙනිදා දින පැමිණ ඇති බවට අධිකරණයේදී කියවුණා. එම පිරිස හොල්මන් මන්දිරයේ නැරඹමින් ඒ තුළට යන අවස්ථාවේදී මිනි පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා තම විවාහක සැමියා බව ඇය හඳුනාගෙන ඇත. මලමිනියක් ලෙස සිටි පුද්ගලයාද අදාළ කාන්තාව හඳුනාගෙන ඇති බවත් එම අවස්ථාවේදී මෘත දේහය ලෙස සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ හිස් කෙටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීම නිසාවෙන් මෙම ගැටුම ආරම්භ වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරන ලදී. අදාළ කාන්තාව සහ මෘත දේහය ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට වෙන්ව ජීවත් වෙන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය. එම කාන්තාවට පහර දීමට තැත් කිරීම සමග ඇය සමග සිටි අනිත් තරුණ පිරිසද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයින්ට පහර දීම සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයින්ද එම පිරිසට පහර දීම නිසාවෙන් විශාල ගැටුමක් හටගෙන තිබූ බවද පොලිසිය මෙහිදී අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී. ඒ අනුව හොල්මන් මන්දිරයේ සංවිධානය කරන පිරිස විසින් නවගම පොලිසියට ප්‍රථමයෙන් පැමිණිලි කර ඇති බවත් පසුව අනෙක් පිරිස පැමිණිලි කර ඇති බවත් අනාවරණය වී තිබේ. උපුටා ගැනීම අන්තර්ජාලයේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.